අදාපි මුළු ශ්‍රී ලාංකික ජනතාවටම ආඩම්බර වෙන්න පුළුවන් දවසක් අපි පෙන්නවා සමස්ත 225ට සහ ගෝඨාභය රාජපක්ෂට ජනතා පරමාධිපත්‍ය බලුවේ හමු වෙඹල දූවිල්ල තරංගත් වැඩගත් නැහැ කියන එක අද ඒක දැක්කා අද ගෝඨාභය අද මුළු රටම හමුවේ දන ගැව්වා මේක තමයි මම ඔබට එදා ඉඳලා කියුවේ මොකද නන් වයලන්ට් සෝෂල් රෙවොලූෂන් එක කියලා එක ලේ බින්දක්වත් නොසෙල්වා මාතෘභූමිය අපරාධකරුවන්ගෙන් දියත් කර ගැනීම සඳහා නිදහස් කර ගැනීම සඳහා අපි දියත් කරපු ඒ අරගලයේ ජයග්‍රහණය. ඒකට ඔබ මුළු ශ්‍රී ලාංකික ප්‍රජාවටම ඒ ගෞරවය හිමි වෙනවා. මොකද මේකට අපි ඔබ දක්වපු දායකත්වය අසීමිතයි. ඒ හඬට ඔබ ඒ කන් දීලා ඔබේ අධිකාරී බලය බලගන්වලා අද ඒ ආපු ජන ගංගාව හැමුවේ මොන් සියල්ලම ජනගත. දැන් මේ ආතාදී පොලිස්පති දැනගත්ත තවදුරටත් මේ විහිළුව කරන්න බෑ අපේ රටේ නීතිය ගරුකළ යුතුයි කියන එක. මේකයි අපි විය යුතු දේ. අපි තේරුම් ගත යුතු දේ ඒකයි. රටේ දේශපාලන අධිකාරිය වරදේ හැතිරෙනකොට පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය දැනගන්න ඕනේ මම ඉන්නේ මේ හෙංචයියලාගේ නියෝග ක්‍රියාත්මක කරන්න නෙමේ රටේ ජනතා පරමාධිපත්‍ය බලය හා ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් වලට ගරු කිරීමට පමණයි කියලා. කියන්න කනගාටුයි. අද අරගල භූමියේ තරුණයෝ 20-30ක් කඳුළු ගෑස් පාරක් ගාල මට ආරංචි එක්කෙනෙකුට වෙඩි තිබ්බා කියලා. හරිද? කොච්චර ඇවිල්ලා ඇම්බියුලන්ස් වලින් ගෙනිච්චාද? මේ මිනිස්සු ඇයි මේ මහසිරුනේ? දැන්වත් අඩුම ගානේ පොලිස්පතිවරයා දැනගන්න ඕන ඊය කරපු විහිළුවත් ඔබ දැක්කා ඇවිල්ලා අපිව බය කරලා හිටන නවතන්දුවා පොලිස්පති දැනගන්න ඕනි මේ රටේ ජනතාව සමග නීතිඥ සමත් නීතිඥ ප්‍රජාව මිහිටියා නීතියේ ආධිපත්‍ය පෙන්වෙන් නැගී සිටියා. ඒ ලැබපු ඒ ජයග්‍රහණය අපිට අද ගෞරවයෙන් අද මේ ඒක ගෞරවයෙන් හිමි වෙන වෙන කාටවත් මේ ජනතා මේ පරමාධිපත්‍ය බලය පෙන්වු ඔබට ඔබ වෙනුවෙන් නාගන්ද මේක අවුරුදු ගණනාවක් කියන දෙයක් තමයි මොකද්ද අපි හමුවේ මොවුන් අපිට නිකන් හරියට අර සූර්යයා හමුවේ ඔබ දකිනවා අර තියෙන ඔබ තියෙන අර පින්නි දිය වගේ දෙන දේ ඒක නිකන් සූර්යයාගේ සූර්යයා පයම සමගම ඒක සම්පූර්ණයෙන්ම අහෝසියන ඔබ දකිනවා පින්නි බිඳුවක් වගේ තමයි මේ ජනතා පරමාධිපත්‍ය වලේ හැමුවේ විද්‍යායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ වගේම අග්‍රාමාත්‍ය ඒ වගේම කැබිනට් මණ්ඩලය ඔක්කොම අපේ බලයේ හැමුවේ අලිර නිකන් ඒක නිකම්ම නිකන් කිසිම නොවටිනා දෙයක් බව අද අපි පෙන්වුවා මේ පණිවිඩය මුළු ලෝකෙටම වැදගත් ගෝඨාභය මේක කිනුතුල්ලෙක් වගේ ඉල්ලිලා හිටිය අන්තිම මොහොත දක්වා ඒකට හේතුව අපි අනුකම්පා කරන්න ඕන කරන්න දෙයක් නැහැ උන් ඒ තරමට මේ කුණු කාලා මම ඊයේ කිව්වා දාලා ඵලයන් මිනියෝ හරිද තමන් මේ රට කාලේ මේ විදිහට මේ රට අනාථ කරන්න එපා මේක ඉච්චර සුන්දර රටක් උඹ මේ කරපු විනාශයට උඹ මේකට වග කියන්න වෙනවා කරුණාකරලා මේක දාලා ඵලයන් කියනක කොච්චර කිව්වද නමුත් ඒක ඔහු ඇහුවේ නැහැ ඔහු කණින් ඇදලා එළවන කමීටි අන්තිමට හරිද ඒකම මේ සටන මෙතනින් ඉවර නැහැ මේ නන් වයලන්ට් සෝෂල් රෙවොලූෂන් එකේ 7189 වගේ මස්කඩයක් දාලා කරපු එකක් නෙවෙයි अधिकारी बल ऋजुम समस्त 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 जनता अपे बल अबे सटने मेतनी अदमट कथा लंडन वाले जोशील महात्म ममिता लंका मुखद अरे जनता अधिकारी बल बलगनवी मे ओहुतम मे अभी हदप योजित जन सम्मत व्यवस्था नियम ඔහු හෙට ඔබ හමුවට ඇවිල්ලා පෙන්නයි. ඔව් ඔබ මේ දින කීපෙම මේ පොත සංවිධානය කරපු මේ පොත සම්පාදනය කරපු සිල් දෙනාම ඔබට ඇවිල්ලා කතා කරයි කියන එක. ඒක ඇවිල්ලා වෙන කිසිම කෙනෙකුට ජනනායකයා අධිකරණය ඔක්කොම දනගස්සලා තියෙන්නේ. ඒ වගේ වැඩපිළිවෙළක් 225 ජීවිතයට ගේන්න බෑ. ඇයි නාගානන්දට පුළුවන්. කුණු කන් නැති කෙනෙකුට විතරයි ඒක කරන්න පුළුවන්. කුණු කාලා ආපු අයට කවදාවත් කරන්න බෑ. ඒකින්ද අපේ සටනේ ඊළඟ පියවර එකයි. ඒක මම ඔබට සනාථ කරන්න. ඒක මම ඔබට ඔප්පු කරන්න ඕන. මම ඔබට පෙන්වන මේ වතාවේදී මේ ඊයේ පෙරේදා මේ ගෙනාව කවුද මේ ගෙනාපු විජේදාස රාජපක්ෂ. අපිට දැන් අවශ්‍ය නැහැ තවදුරටත් පැලැත්තර. අපිට ඕනේ අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ජනතා පරමාධිපති හෙළින්ම තියෙන අධිකරණයේ ස්වාධීනත්වය 100%ක් තහවුරු කරන විනිශ්චයකාරවරු පත් කිරීම සඳහන් දේශපාලන අධිකාරියට තියෙන බලය සම්පූර්ණයෙන් ඉවත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. මේ බලන්න මේක තමයි ගෙනාවේ විජේදාස රාජපක්ෂ ගෙනාපු ව්‍යවස්ථාව. මම මේ පෙන්වන්න හදන්නේ ලංකාවේ පාර්ලිමේන්තුව කරන මංකොල්ලය හා ඔවුන් කරන බරපතල අපරාධය. මම ඔබට කියන්නේ මේ බන්න අධිකරණයේ උන්ගේ ග්‍රහණය තබාගෙන ඔවුන් ගෙන යන වැඩපිළිවෙළ දිගටම ගෙන යන්න ගෙන අපෝ යත්තාව.
ඒකට හේතුව ඔවුන් බයයි අධිකරණයේ නිදහස් කළොත්ෙම අපේ බෙල්ලට තුණ්ඩු වෙතේ කියලා මේ තියෙන ඊළඟට කලින් එක 2018 ජූලි මාසේ 9 වෙනිදා අනුර කුමාර කණ්ඩායමගේ ව්‍යාහතාගෙන ගෙනියන ක්‍රමවේදය තව දුරටත් ගෙනියන්නේ එක් එක්කත් කැමති නැහැ රටේ අධිකරණයේ ජනතාවගේ අධිකරණ බලය ඍජුව බලගැන්වීමේ අයිතිය තියෙන අධිකරණයට නිදහස දෙන්න එක් එක්කත් කැමති නැහැ මොකද උන් දන්නවා තමන් කරපු පෙරවැරදි වලට බෙල්ලට තුණ්ඩු වැටේ කියලා ඒකින්ද අනුර කුමාර දිසානාගේ කණ්ඩායමත් කොහෙත්ම කැපුණේ නැහැ එකඟුණේ නැහැ ඊයේ පෙරේදා මේ තියන්නේ ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ එච්චරයි එකෙක්වත් කැමති නෑ ඔහුත් කිව්වේ නෑ අධිකරණේ නිදහස් කරන්න බෑ අධිකරණේ අපේ ඔබට නියෝග දෙන්නේ කවුද මේගොල්ලෝ 225 මේ රටේ බලධරයා ඒකයි මම ඔබට කිව්වේ අපේ අධිකාරී බලය අපි පෙන්නමු 225 කවදාවත් මේ රට ගලවන්නේ නෑ ඒක තමයි ඔබට කිව්වේ මේ තියෙන්නේ මොකද්ද මේ තියෙන්නේ ඔබට පෙන්වන්නේ 2015 අප්‍රේල් මාසේ 28 වෙනිදා ලංකාවේ පාර්ලිමේන්තුවේ ආණ්ඩුක්‍රම යථා සංශෝධනය ගැනලට අධිකරණයේ නිදහස් කරන්න උත්සාහ කරනකොට මේ කට්ටිය කියපු ප්‍රකාශය මේ නන්තික ඔබට මම කියවනම් බන්දුල ගුණවර්ධන දිනේෂ් ගුණවර්ධන ඊළඟට අනුර ප්‍රියදර්ශන යාපා ලක්ෂ්මන් යාපා අබේවර්ධන ගාමිණී ලොකුගේ විමල් වීරවංශ දිලාන් පෙරේරා වාසුදේව නානකාර ඩිව් ගුණසේකර මෝ නොක්කම කිව්වා අපිට බෑ අධිකරණයේ නිදහස් කරන්න අධිකරණයේ අපේ නාගානන්ද බලා පෙනී හිටියේ හා ඔහු කැප වුණේ රටේ ජනතාවගේ අධිකාරී බලය බලගන්වල මේ සියලුම ආයතන නීති ආධිපත්‍යයට යටත් කරන්න. නීති ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය හා ජනතා පරමාධිපත්‍ය බලයට මේ සියලු දෙනාම යටත් කරන්න. දැන් ඒක ද අන්නගේ අවස්ථාව තමයි ආවේ. මේ වැඩපිළිවෙල හෙට ඉඳලා මම ඔබට ඉදිරිපත් කරනවා. මේක සම්මත කරගන්න අධිකාරී බල ලැබීම තමයි රටේ උත්තරීතර නීතිය රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරන්නේ රටේ මහ ජනතාව. ඒක තමයි අපි කිව්වේ. මේක තමයි සිස්ටම් චේන්ජ් කන්සෙප්ට් එක. මේ ව්‍යවස්ථාවේ කිසිම තැනක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිම වරප්‍රසාදයක් නැහැ. කා පර්මිට්, ලිකර් පර්මිට්, ඩිසෙන්ට්‍රලයිස් බජට්, පෙන්ෂන් මොනවාක්වත් නැහැ. අද අපි අරගලයේ තුලින් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල අල්ලගත්තා. ඒ අර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට තමයි නැවත ගෙන්නේ පාර්ලිමේන්තුවේ 70කට සීමා කරලා කිසිම ඔය තියෙන ඔබ දන්නවා දැන් තියෙන අයට තිබුණා මොනවද පිස්තෝල ක්‍රමවේදයකට රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය බලන්න දෙන්නේ නැහැ මම නැවතෙනවා ව්‍යවස්ථාවේ කොටසට රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය වැඩ බලන්න බෑ කොහෙත්ම මොකද ඔහුට එක ඡන්ද පොට්ටාසියක්වත් දිනා ගන්න බැරි මිනිහ. ඔහු වහාම ඉවත් වේ යුතුයි. ඊටු කොටස තියෙන ව්‍යවස්ථා ප්‍රකාරයට නම් කාටද කතානායකට අපි බලමු මේ ඉන්න කතානායක ගැන ඔබට කියන්න අවශ්‍ය නැහැ. හිරගෙදර ඉන්න මිනිහා පාර්ලිමේන්තුවට ගෙනපු කතානායකවරයෙක් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කරුකලේ නැහැ ඔහු කවදාකවත්. නමුත් අපි දැන් මේ අවස්ථාවේ හැටියට මම යෝජනා කරන්නේ කෙලින්ම පාර්ලිමේන්තුව ඒ කියන්නේ ඔහු දින කීපයක් පාර්ලිමේන්තුවෙන් කෙනෙක් සමාලෙට විතරයි කතානායකවරයාට ධූරය දරන්න පුළුවන්. අපි බලමු ඒකට යෝග්‍ය ක්‍රමවේදය. ඊළඟට ජනතාව මම ඔබට කියන්නේ මෙච්චරයි පාර්ලිමේන්තුවෙන් අපි පිළිගන්න පුද්ගලයෙකු සම්මත කරලා ධූරය ඉතුරු කර අවුරුදු දෙකකට වැඩි කට කරන මිනිහෙක් මිසක් පාර්ලිමේන්තුවේ දෙකේ කොලේ එකේ හඬ ජනතාව අනුමත කරන පුද්ගලයෙක් මිසක් පාර්ලිමේන්තුවේ දෙකේ කොලේ එකෙකුටවත් ඔක නොවිය යුතුයි. ඒකයි මම කිව්වේ. මම දන්නේ නැහැ සරත්වංශයක මම කාලා බලලා නැහැ. නමුත් මම ජනතාව කියන ඔහු යෝග්‍යය වඩා යෝග්‍යය කියලා නාගානන්දගේ ඒකට විරෝධ තත්වයක් නැහැ. විරෝධයක් නැහැ. නමුත් මම ඔහු ගැන මට සරිත සහතික දෙන්න බෑ. නමුත් මේ අවස්ථාවේදී මම දන්නවා ඔහු ටිකක් දැඩි ප්‍රතිපත්ති කරුක පුද්ගලයෙක් කියලා. අපි බලමු ඔහුට මම ඔබට යෝජනා කරනවා අපි ඊළඟ අරමුණ වෙන්න ඕනි ඒ ඉතිරි කාලයට ජනතාව පිළිගන්නා පුද්ගලයෙක් ඒ කාලයට එතනපත් වෙන. එතකන් කතානායකයරට ඉදින දෙක තුන දරන්න පුළුවන්. ඉන් අනතුරුව තමයි අපි යෝජනා කරන්නේ පාර්ලිමේන්තුව අර ජාතිකල ඇතුළේ ඉන්න මිනිසු ටික ඉවත් කළා හිටන් පාර්ලිමේන්තුවට ගේන්න ඕන ජාතිකල ඇතුළෙන් අපි පිළිගන්නා පිරිස. ඒක 12ත් 15ත් අතර පිරිසක්. ඔවුන්ට නිල දෙන්න ඕනි මාස 6කට වැඩි කාලයකට මාස 6ක කාලයකට ඒ ධූරය දරන්න ගාස්තුවකට නැතුව කිසිම වාසියක් ලාභයක් නැතුව මාතෘභූමිය නිසිමකට යෙවීමට අන්නේ කට්ටිය පත් කළාට පස්සේ පාර්ලිමේන්තුව වහම විසිරුවා හැරිය යුතුයි. ඒක 70 වෙනි ව්‍යස්තාව කාල ඒක කෙහෙලිම්ම කරන්න පුළුවන්. ඉන්න අනතුර මම නැවතෙනවා ඔබට. ඊළඟ එන ජනාධිපති මැතිවරණයේදී
ජනාධිපති ධූරයේ අල්ලල ඉපත් කරන ඔක පාර්ලිමේන්තුවෙන් වෙන්නේ නැහැ. අද කලාව වගේම තමයි. මේක කරන්නේ කවුද? ඔබේ කතිරයෙන්. ඔබේ කතිරයෙන් ඔබ කියන්නේ මේ සෝෂල් රෙවලූෂන් එකේ ඉතුරු කොටස. ඉතුරු කොටස ඔබේ කතිරයෙන් 78 විහතවල්ල විසි කරලා පළාත් සභා ක්‍රමය අල්ල විසි කරලා පාර්ලිමේන්තුව විසිරුව ඇරලා මම කිව්ව ව්‍යවස්ථාවත් අල්ල විසි කරලා අල ගන්නවා හිටන් රටේ ආඩම්බරයෙන් හා ගෞරවයෙන් පිළිගන්න පුළුවන් මේ ඔබ සම්බත කරන ආනුකූල යත්තාවෙන් කිසිම කෙනෙකුට කිසිම සමාවක් නැහැ. අල්ලස දූෂණ වංචාව වලට මම දැක්ක අර මේ කාගේද දම්බික පෙරරගේ නඩු තීන්දුව ගැන සමහර විනිශ්චයකරුවන්ට චෝදනා කරලා තිබුණා මිලියන් ගණන් ඩොලර් ලක්ෂ ගණන් දුන්නා කියලා මම දැක්ක එක එක තැන්වල පළ කරලා තියෙනවා. විනිශ්චයකරුවන්ට කිසිම ගැළවීමක් හම්බ වෙන්නේ නැහැ. දූෂණ අපරාධ වලට මන්ත්‍රීවරුන්ට අමාත්‍යවරුන්ට රාජ්‍ය නායකයට කිසිම කෙනෙකුට සමාවක් නොබෙදෙන වැඩපිළිවෙලක් ඒ වගේම සෑම පුරවැසියෙක්ම නැගී සිටිය යුතුයි ශ්‍රී ලාංකිකයෙක් හැටියට. තවදුරටත් දෙමළ සිංහල මුස්ලිම් ඒවා බෑ. ජාතියක් හැටියට නැගිට පියව එක ජන වර්ගයක් හැටියට ශ්‍රී ලාංකිකයෙක් හැටියට. ඒ වගේම කිසිම ඒකේ තියෙන වැඩපිළිවෙල හොඳටම ඇති නැති වුණා. අවුරුදු 74 36 අපි ගිලී ගියා. අපි ඇත් දෙක පනාපිට තමයි අපි එක්ස්ප්‍රස් පර්ල් නැව. අපි මේ මාතෘභූමියේ නිසි චානතියකට මෙතෙක් කල් දැක්කා අපි දැක්කා කෙලින්ම ගිල්ලා කාන්තාරයකට ගිල්ලා ගිලී ගියේ සිඳී ගියේ ශ්‍රී ලංකා මාතාව නදිය අපි හරවමු ෂේම භූමියකට අන්නේ වැඩපිළිවෙල මේක අභියෝග කරන්න මේ ලංකාවේ එක එක්කවත් නැහැ කිසි කෙනෙකුටම නැහැ මම දැක් ඔබ දක්වන අධිකාරී බලයේ කිසි කෙනෙකුට අභියෝග කරන්න බෑ ඔබේ තීන්දුවෙන් ඔබ පත් කරන පුද්ගලයා ඔහුගේ වගකීම ධූරේ පත් කරපු හැටිය ඔහු අත්සන් කරන්න ඕනි මේක ඔබ විධිමත්ව සම්මත කළා කියලා ඒ ක්ෂණේකින්ම පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවරයි. ඉන් අනතුරුව ඔහු දියුරුම් දෙන්නේ 78 ව්‍යවස්ථාව ප්‍රකාරව නෙමෙයි මේ ව්‍යවස්ථාව ප්‍රකාරව. අන්නේ ගැන හෙට ඔබට විද්‍යාව පිළිබඳ ප්‍රවීණයෙක් වන ජෝසිල්වා මහත්තයා හෙට ඔබට ඇවිල්ලා කියයි කොහොමද සිස්ටම් චේන්ජ් එකක්. ඒ කියන්නේ සෝෂල් එවලූෂන් එකක් නැති රටක අපි මං කිව්වා අපි ලිපේ ඉඳලා ආපෝ අපි දරලිපට ගිය රටක සෝෂල් එවලූෂන් එකක් ඇතිකරන්නත් ඒ වගේම අපි දන්නවා අපි ඇල්ල තියෙන්නේ මොකක්ද දැන් හිර වෙලා තියෙන්නේ එක මේක ඇල්ල ડોක්ටරින් ඔෆ් නෙසෙසිටි කිව්වා මේක අත්‍යවශ්‍ය දෙයක් නෑ මම ඔබට කියනවා මෙන්න මේ කරේ ඔබ මේ පමණක් පිළිගන්න ඇයි මේකේ ඇයි මේක පමණක් පිළිගන්න කියන්නේ මේකේ තියෙන විදියට ආය කවුරු බලය ගත්තත් වර දෙහි යදෙනවා නම් ඒ වගේ මේ කවුන්ටබිලිටි එක වගකීම අධිකරණයත් ඇතුළුව විනිවිද භාවය දැන් ඔබට පෙන්වනවද දැන් ඔබට පෙන්වනවද ධම්මික පෙරරාගේ නඩු තින්දුවක් ඔබ දැක්කද නෑ ඒව කරන්න බෑ අධිකරණයට අධිකරණේ බැඳී සිටිනවා Taman තීන්දුවක් දෙනකොට ඇයි ඒ තීන්දුව දුන්නේ කියලා විනිශ්චකාරව තුන් දෙනාගෙන් දෙන්නෙක් ධම්මික පෙරරට පක්ෂව එක්කෙනෙක් විරුද්ධව ඔබ දැක්කද නෑ එහෙම වෙන්න බෑ රටක අධිකරණයට තියෙන accountability කියන වගකීම අධිකරණයට තියෙන විනිවිදභාවය ඒ කියන්නේ transparency එකක් තියෙන ඕනේ ඒක ඇවිල්ලා තියෙන commonwealth latin house principles වල තියෙන ක්‍රියාදාමය ඒවා ඔක්කොම මේක සාතික කරලා තියෙන විනිශ්චකාරවරුන්ට ආය විස්්‍රාම ගියාට පස්සේ ආය UN එකේ ගිහිල්ලා ආය job ගන්නයි ඊළඟට බැංකුවක සභාපති වෙන්නයි ඊළඟට දූෂණ කොමිසමේ සභාපති වෙන්නයි ඒවා නෑ මොකද ජජු අධිකරණ බලය බැලගැන්වීම ඉතින් අපි ඒ ගැන පස්සේ කතා කරමු දිගින් දිගටම අද ඔබට සෑහීමක් non violent එකක් ලේ කඳුලක් කරන්න නැතුව හොලවන්න නැතුව අපි social revolution එක අපි ජය ගත්තා ඒ ගැන මගේ ප්‍රණාමය සමත් ශ්‍රී ලාංකික ජනතාවට මම පුද කරනවා ඒ වගේම අපි මේ අවස්ථාවේදී එකතු වෙන්න නිර්භය වේදිතරව එකතු වෙන්න කියන දේ ඒකට ඔබ දක්වපු ඒ දායකත්වය ඒ ඔබ ඒ සම්බන්ධව දක්වපු මට වචන නැ ඔබට ඒක සම්බන්ධව ඔබට ගෞරවය පුද කරන්න අපි නැවත හමු වෙමු හැකි ඉක්මනින් බොහොම ස්තුතියි ඔබට